ഇരക്കയ്യെ ആഴ്ച നടന്നവത്തുമ ഇതാമ വിയറു വെട്ടില മിനിയെട്ട് തമാങ്കേ යම් සටනකදී පරාජය පේනකොට හැසිරෙන වියරුව ඊයේ දවසේ අපි දැක්කා. ඒ වියරුව පැති කීපයකට යොමු කරන්න එතුමා ගත්ත උත්සාහයත් අපි දැක්කා. එකක් තමයි එතුමා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට විශාල දෝෂාරෝපණයක් එල්ල කරන බවක් අපි දැක්කා. එතකොට රාජ්‍ය සේනාරන්න අරන් බලන්න ඕනේ මේ යහපාලන ආණ්ඩුව පත්වෙද්දී වේදිකාවල මොනවද කිව්වේ කියලා. දැන් කියනවා මේ නිලධාරීන් සම්බන්ධ තීන්දුව తీරන ගන්නකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට වැඩ කරන්න බැරිලු. දැන් එතකොට රාජ්‍ය සේවරණ කලින් මොකද්ද කිව්වේ? කොමිෂන් සභාව ගේන්න ඕනේ, ඒවා නිර්දේශ පාලනීකරණය කරන්න ඕනේ. දැන් මේ කරන්නේ දේශපාලනීකරණය කරන්න හදනවද? මේකට හේතුව තමයි යම් අවස්ථාවක රාජ්‍ය සේනාරත්නට ඕන පුරප්පාඩු ලැයිස්තු මේ රටේ දාන්න හදනකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉතා වැදගත් තීන්දුවක් ගත්තා. ඒ තමයි මේ ලබා දීලා තියෙන ලැයිස්තුව රටට ඕන ලැයිස්තුව නෙමෙයි කියන තරම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව එඩිතර වුණා. ඒ ඉදිරියට වුණාම රාජ්‍ය සේනාරත්නල විවරු වැටෙනවා. Tamanṭa ඕන දේවල් සිද්ධ වුණා නම් රාජ්‍ය සේනාරත්නට ඕනම කොමිෂන් සභාවක් හොඳයි. එහෙනම් අපි කියනවා රාජ්‍ය සේනාරත්නලා අර කියන වාගේ පාර්ලිමේන්තුවට එන එක අමාරු ඇති. එක දන්ත වෛද්‍යවරයෙක්ට මෙච්චර විනාශයක් කරන්න පුළුවන් නම් වෛද්‍ය 25ක් ආව කොහොම වෙයිද කියලා රාජ්‍ය සේනාරත්නට බය ඇති. ඒ බය එහෙම තියාගන්න. වෛද්‍ය 25ක් පාර්ලිමේන්තුවට එන්න ඕනේ නැහැ. ওই රාජ්‍ය සේනාරත්නල ඉන්න මඩවලට අපිට වැටෙන්න ඕනෙත් නැහැ. හැබැයි වෛද්‍ය 25ක් පාර්ලිමේන්තුවට එනවා වෙනුවට රාජ්‍ය සේනාරත්නල වගේ අයව ගෙදර යවන්න අපි කටයුතු කරනවා. මේ වගේ සෞඛ්‍ය අමාත්‍යවරුවත් මන්ත්‍රීවරුවත් රටකට ඕන්නේ. රාජ්‍ය සේනාරත්න කොහොමද කියන්නේ අපි මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉන්නවා කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හිටියේ කවුද? පක්ෂෙන් පක්ෂයට පෑන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳයි කිව්ව කාලයක් නෑ. රනිල් වික්‍රමසිංහට වැඩක් කරන්න බෑ. මහින්ද රාජපක්ෂ තමයි රටේ නායකය වෙන්න ඕනේ කිව්වා. ඒකද මහින්ද රාජපක්ෂ හොඳ නෑ? මෛත්‍රීපාල සිරිසේන මහත්තය තමයි මේ රටේ නායකය වෙන්න ඕනේ කෝ? හෙට දවසේ මොනවා නොකියයිද? එහෙනම් අපි කියනවා රාජ්‍ය සේනාරත්නට ප්‍රතිපත්තියක් නැති වුණාට රජයේ වෛද්‍ය ඉන්ද්‍රාණික සංගමට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා අපි මන්ත්‍රීවරු 25ක් එන්න ඕනේ නැහැ. ඔය වගේ ඇවතිවරු ගෙදර ගියාම ඇති. මේ රටේ නායකත්වය බාර ගන්න සුදුසුකම් තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සු එතකොට එළියට එයි. මේ වගේ දේශපාලන මඩවලක් රාජ්‍ය සේනාරත්නල වගේ දේශපාලඥයෝ හදපු ඉඳ තමයි අද නිවැරදි නායකයෝ එළියට එන්නේ නැත්තේ. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ වගේ දේශපාලඥයෝ ගෙදර යවන එක. ඒක මොන පක්ෂයද කියලා අපිට අදාළ නැහැ. මොන පක්ෂය වුණත් රාජ්‍ය සේනාරත්න වගේ දේශපාලඥයෝ දේශපාලනයේ නොසිටිය යුතුයි. වෛද්‍ය සභාව වගේ තාක්ෂණික කමිටුවක් කරන් තීරණයක් කියනවා මෙතනින් වෛද්‍යවරු බිහි වුණොත් රටේ ජනතාවගේ සෞඛ්‍යය හොඳ නෑ කියලා. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ඒක කිව්වා මේක නීතියක් වෙන්න රාජ්‍ය සේනාරත්න වගේ දේශපාලඥයෙක්ගේ අත්සන ඕනේ නීතියක් වෙන්න. හැබැයි එංගලන්ත වෛද්‍ය සභාව තීරණය කරනවා ශ්‍රී ලංකාවේ සයිටම් ආයතනයෙන් එන වෛද්‍යවරු එංගලන්තයට පැමිණීම එංගලන්තේ ආබාධිත කිරීම සුදුසු නෑ, එංගලන්ත ජනතාවගේ ජීවිතවලට හානි වෙනවා කියලා. හැබැයි එංගලන්තේ සෞඛ්‍ය අමාත්‍යගේ අත්සන ඕනේ නෑ ඒක නීතියක් වෙන්න. එංගලන්තේ සෞඛ්‍ය අමාත්‍ය කියන්නේ වෛද්‍ය සභාව කෝකයි කියලා. එංගලන්තේ සෞඛ්‍ය අමාත්‍ය ඕනේ නෑ
තමන්ගේ රටට ප්‍රමිතියක් නැති වෛද්‍යවරු ගේන්න. හැබැයි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යතුමනේ. ඒක මම නැවත නැවත කියන්නේ. වෛද්‍යවරු 25ක් පාර්ලිමේන්තු වෙනවට වෙනුවට ඔයින්ට රයිසෙන් අරන්න වගේ දේශපාලඥයෝ ගෙදර යවන්න ඕනේ. ඒක රටේ ජනතාව තීරණය කරන්න ඕනේ. ඒ වගේම අපි නැවතත් අවධාරණය කරනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට අත තියන රයිසෙන් අරන්න උත්සාහ කරොත් ඒ හරහා මාධ්‍ය හරහා බලපෑම් කරන්න උත්සාහ කරොත් ඒදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනුවෙන් කොන්දේසි විරයිද අපි වෙන්නේ ඉන්නවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව හැදුවේ ස්වාධීන තීන්දුව ගන්න. එහෙනම් ඒ ස්වාධීන තීන්දුව ගන්න ඇරලා ඉන්න. ස්වාධීන කොමිෂන් සභාව හදන්න ඕනේ. ඒවන් ලකුණු දා ගන්න ඕනේ. හැබැයි ඒවා ස්වාධීන ක්‍රියාත්මක වෙනකොට ඒවා නතු කර ගන්න ඕනේ. එහෙම දේශපාලනයක් මේ රටේ කරන්න දෙන්න බෑ. ඒ වගේම ඊ රයිසෙන් අරන් ප්‍රකාශ කළා දිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියන දේ අහන්න තු සමහර වෛද්‍ය ශිෂ්‍යෝ වෛද්‍ය අධ්‍යාපනය ලබන්න යනවලු. රයිසෙන් අරන් අඩු ගන්න ශිෂ්‍ය ව්‍යාපාරය කියන නමවත් දන්නේ නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරේ තීරණ ගන්න කොහොමද කියලාවත් දන්නේ නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරේ තීරණ ගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඕන විදිහට නෙමෙයි. රයිසෙන් අරන් කියන යා ශිෂ්‍ය නායකෙක් කාලෙත් අරගල කරාලු. ඒ ශිෂ්‍ය නායකයෝ නෙමෙයි දැන් ඉන්නේ. ඒ රාජසේන අරන් කියන ශිෂ්‍ය නායකයෝ නෙමෙයි. මුදලට ප්‍රතිපත්ති පවාදෙන ශිෂ්‍ය නායකයෝ නෑ. ඒ නිසා වෛද්‍ය පීඨ ශිෂ්‍යෝ තමන්ගේ තීරණ ගන්නේ ඒ ශිෂ්‍යින්ගේ ශිෂ්‍ය ව්‍යාපාරයේ තීරණ මත. රජයේ වෛද්‍ය නායකයන්ගේ සංගමේ කරන්නේ මේ තියෙන ක්‍රියාපිළිවෙත ඒ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට දැනුවත් කරමින් යන එක. ඒ ශිෂ්‍යයින්ට පුළුවන් වෛද්‍ය ශිෂ්‍යෝ ඒගොල්ලෝ ඒ අයට පුළුවන් සාක්ෂි මත පදනම් ගන්න තීන්දුව තීරණ ගන්න. ඒ නිසා අපි නැවත නැවතත් කියනවා රයිසෙන් අරන් හොඳටම වියරු වැටිලා ඉන්නේ. පරාජය දැක දැක වියරු වැටිමින් ඉන්නේ. තව ටිකක් ඉවසගෙන ඉන්න හැමතුමෝ අපි තමුන්නාංශයට ඉතිහාසයේ අයිති වූ ස්ථානය අත් කරලා දෙනවා. ඒක මේ සයිටම් සරණෙන් අපි ස්ථිර කරනවා. ඒකට සූදානම් වෙලා ඉන්න කියලා අපි නැවත නැවතත් කියනවා.